Hai Aluni, kau jadi kalian kan pasti. Hai Aluni, kau jadi. Kalian kan pasti orang Fit Geek YouTube channel lagi, orang lain orang tawat. Day blog එකක් කරගෙන ඉන්න හිතුවා. ඉතින් අද තමයි කාලෙකට පස්සේ මම ආපහු ට්‍රේනින් කරන්න පටන් ගන්න. ඉතින් අද ඔයාලට මේ ඉරිදා දවසක්. ඉතින් ඉරිදා දවස පොඩ්ඩක් ෆ්‍රී දවසක්. වෙනත් දවස් එක්ක කම්පයා කරලා බලනකොට ඉතින් අද මම ඔයාලට පෙන්නන්නම් මේ මැලේසියාවේ ඉරිදා දවස. ඉතින් මුලින්ම දෙම නැගිටලා ඉතින් වෙන දවසට නම් මේ පහුගිය දවස් මාසයක් පුරාවට මේ කරන්න බැරි වුණා ඇත්තටම. හැමදාම කරද යන්නේ මේ වල තේරෙනවා ඉතින් තාමත් මට පොඩ්ඩක් මේ 100ක් රිකවර් වෙලා නැහැ. නමුත් ඉතින් එන්න එන්නම වීක් වෙනවා පොඩි එක. ඒක නිසා දැන් හිමින් හිමින් ආපහු ජිම් එකට යන්න පටන් ගන්න ඕනේ. ඉතින් උදේ පාන්දරම කිරිබත් වගේක් හදලා තිබ්බා වයිෆ්. ඊට පස්සේ ඒකෙන් පොඩ්ඩක් කාලා ඊට පස්සේ BCAA එක ක්‍රියේටිව් එක අරගෙන ඊට පස්සේ දැන් වර්කවුට් කරන්න යන්න තමයි හදන්නේ. ඉතින් අද මම ඔයාලට මගේ වර්කවුට් එක පෙන්නන්න. හරිද? ඒ බබා රන් වලි මේ TV එකේ දෙන ප්‍රෝග්‍රෑම් එක බලන්න ඕන කියලා. අපි දෙන්නේ නැහැ මේ කන්ට්‍රෝල් කරන නිසා. හරි අලුනේ නම් අපි ජිම් එකට යමු. හරි අලුනේ. ඔන්න ඉතින් අපි ජිම් එකට යන්න තමයි හදන්නේ. ආ මේ බබාවේ වාහන ටික පාක් කරලා තියෙනවා. දැන් ජිම් එකට යනවා. අපේ ජිම් එක තියෙන්නේ මේ අපේ අපාර්ට්මන්ට් එකේ 5 වෙනි ෆ්ලෝර් එකේ. ඉතින් ඔයාලා දන්නවා ඇති කලින් ඉඳන් එකතු වෙලා ඉන්නවා නම් මේක කියන්න ඕනේ. තමවුල්නේ. ආවයික යනුවනේ කාලෙකට පස්සේ තමයි ජිම් එකට යන්නේ. මුලින්ම ඔයාලට කියනවා වගේ මුලින්ම කාඩියෝ වලින් තමයි පටන් ගන්නෙ. කාඩියෝ කියන්නේ බොහොම එක්සයිස් එකක් කරලා තමයි පටන් ගන්නෙ. මම තෝර ගන්නවා කාඩියෝ ගොඩක් හයි ඉන්ටෙන්සිටි මේ ලයිට් ඉන්ටෙන්සිටි එකේ කරන්න පුළුවන් කාඩියෝ එකක්. බ්‍රිස් වෝක් එකක් තමයි කරන්න යන්නේ විනාඩි 15ක් විතර. ඊට පස්සේ තමයි වේට් ට්‍රේනින් සෙක්ෂන් එකට යන්නේ. කාඩියෝ සෙක්ෂන් එකේදී මේ බොහොම එක්සයිස් එක කරලා ඉතින් යම් මේ ඒරියා එකට මම මාර කැමති මේ විශේෂයෙන්ම මේ 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 අපේ අපාර්ට්මන්ට් එකේ තියෙන මොකද මේ ඒරියා එකේ මේ ලක්ෂන්ට ගස්සවල ලස්සන්ට කටේ මේන්ටේන් කරනවා. මං ගිහිල්ලා තියෙන මේ සමහර අපාර්ට්මන්ට් වලට වඩා අතර මා ලස්සන්ට කටේ මේන්ටේන් කරනවා මේ. ඒකට තමයි මම ගොඩක් කැමති. ඒ වගේ සිකියුරිටි එකත් මාර පෙල්ලි. මැෂින් එකක් තියෙනවා ඒ කැඩිලා මේ අපිට ඉතින් මේ කාඩියෝ කරන්න වෙන්නේ නැහැ. මේ මැෂින් එක කැඩිලා ඒක නිසා මුලින්ම පොඩ්ඩක් ඩයිනමික් ස්ට්‍රෙචින් කරලා ඊට පස්සේ
රෝවිං මැෂින් එක පාවිච්චි කරනවා. රෝවිං මැෂින් එක විනාඩි 5ක් විතර පාවිච්චි කරලා ඊට පස්සේ යනවා වේට් ට්‍රේනින් සෙක්ෂන් එකට. ඔයි බලමු මේ කවුරු හරි කාඩියෝ මැෂින් එක පාවිච්චි කරලා ඉවර වෙලා නම් මට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරනවා නම් ඉතින් කරන්න නම් වෙන්නේ මන්ටක් ගාලා රෝවිං මැෂින් එකට යනවා. රෝවිං මැෂින් එක කියන්නේ ගොඩක් හොඳ කාඩියෝ එක්සයිස් කරන්න හොඳ මැෂින් එකක්. නමුත් ලොකු වෙලාවක් කරන්න ඕනේ. ඔයාලට පොඩි වෙලාව විනාඩි 5-10ක් විතර රෝවිං මැෂින් එක පාවිච්චි කරා නම් හරි. ලයිට් ඉන්ටෙන්සිටි එකකින් ගොඩක් ලොකු වෙයිට් එකක් දාන්න එපා. ඉන්ටෙන්සිටි එක වැඩි කරන්න එපා. මම ඩයිනමික් ස්ට්‍රෙචින් කරලා මේකට යනවා. ඔයාලා දන්නවා ඇති ඩයිනමික් ස්ට්‍රෙචින් සහ කාඩියෝ කියන්නේ දැන් ඔයාලා වෝම් අප් එක්සයිසස් කරනවා නම් ඩයිනමික් ස්ට්‍රෙචින් පර්ෆෝම් කරනවා නම් ගොඩක් හොඳයි. ඩයිනමික් ස්ට්‍රෙචින් ඔයාලගේ ජොයින්ට්ස් වල ඔයාලගේ ෆුල් රේන්ජ් ඔෆ් මෝෂන් එක ඇක්ටිව් කරන්න, ඒ වගේම වෝම් අප් කරන්නත් උදව් කරනවා. වගේම ඔයාලගේ වෝම් අප් එක්සයිසස් උත් ඔයාලට උදව් කරනවා ඔයාලගේ බ්ලඩ් සර්කියුලේෂන් එක අප් කරන්න. ඉතින් බ්ලඩ් සර්කියුලේෂන් එක අප් කරනවා කියන්නේ ඔයාලගේ බ්ලඩ් සර්කියුලේෂන් එක රුධිර සංසරණ පද්ධතිය රුධිරේ ගමන් කරනකොට ඔයාලගේ මාංශපේශීන් කරා ක්‍රමවත් සිදු කරනවා කියන්නේ ඔයාලගේ මාංශපේශීන් කරා ඔක්සිජන් මිශ්‍රිත අනිකුත් න්‍යූට්‍රිෂන්ස් ගමන් කරනවා. ඉතින් එතකොට ඔයාලගේ ව්‍යායාමයට ඔයාලා වේට් ට්‍රේනින් කරන්න ගියාම ඔයාලගේ එක්සයිස් එකට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි වෝම් අප් එක සහ ඩයිනමික් ස්ට්‍රෙචින් එක ගොඩක් වැදගත් වෙනවා. සෙෂන් එක ඉවරයි. ඊට පස්සේ අපි යනවා වේට් ට්‍රේනින් ඒරියා එකට. එහා පැත්තේ තියෙන ලෙවල් 5 එකේම තමයි තියෙන්නේ. පැත්ත අපි ඔලීනත් මාරාසයි මේ පැත්තට. කටි වතුර දාලා එහෙම හදන නිසා තමයි තනකොළ තියෙන්නේ. දවසක් විතර ඉස්සරහට තනකොළ වලට වතුර දෙන්නේ නැති වුණොත් මේක නැරලා යනවා.
මෙහි තියෙන අවුවත් එක්ක මාර සැරයි. මෙහි මේ ජිම් එක මේ හැමදාම දවල් 12:00 වහනවා 1:00 වෙනකම් ක්ලීනින් වලට. ඉතින් ඒක නිසා ඊට කලින් වර්ක් අවුට් කර යන්න ඕන. මේ බලන්න වෙයිට් ප්ලේට්ස් වලට වෙයිට් එක දාලා ඒ විදිහටම තියනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයාලා සෙල්ලම් කරනකොට ජිම් එකකට ඇවිල්ලා ඉගෙන ගන්න වෙයිට් එක හදන්න විතරක් නෙමෙයි, ඔයාලා ජිම් එකට ඇවිල්ලා ඉගෙන ගන්නවා මැනර්ස්. එහෙම ඉගෙන ගන්න බැරි නම් වැඩක් නැහැ, ඔයාලා ජිම් එකට ඇවිල්ලා ට්‍රේනින් කරලා ඔයාලට 100%ක් ජිම් එකෙන් ගන්න බැරි වෙනවා ඔයාලට අවශ්‍ය දේ. එහෙමදාම මම කියනවා වගේ මැනර්ස්ත් ගොඩාක් ඉම්පෝර්ටන්ට්. ඔයාලා යන ඕන තැනකට ඒක වැදගත් වෙනවා. එහෙම නැතුව ජිම් එකෙන් ඔයාලා මේ ඉගෙන ගන්න දේවල් සමහර වෙලාවට ජිම් එකේ ට්‍රේනර් ඔයාලට මේ කියන එක හැමදාම කියන එක එපා වෙනවා. ඉතින් නමුත් ඔයාලා ඒක කරලා බලන්න, ඔයාලගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා මේ දේවල්. ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නේ මේ ජිම් එකට ඇවිල්ලා එක හදන එක බොඩි බිල්ඩින්ග් නැත්තම් ඔයාගේ එක ෆිට්නස් ගෝල් එකක් ටාගට් කරන එක කියලා ජිම් එකෙන් වෙන්නේ. නමුත් ඊට වඩා ගොඩක් දේවල් සමාජයට හොඳ මිනිස්සෙක්ව දායක කරන්න ජිම් එක ගොඩක් වැදගත් තැනක් ගන්නවා. හැබැයි ඉතින් ජිම් එකේ ට්‍රේනර් 90 තමයි ඉන්න ට්‍රේනර් මෙම්බර්ස් ලනුව තමයි ඉතින් එක වෙන්නේ. ඔයාලා ඉන්ක්ලයින් ඩම්බෙල් ප්‍රෙස් එක්සයිස් එක පර්ෆෝම් කරනකොට විශේෂයෙන්ම හිතන්න ඕන දෙයක් තමයි වෙයිට් එක. මේකේ ලෝඩ් එකට වාගේ බැලන්ස් එක, ස්ටැබිලිටි, මේ දේවල් අනිවාර්යයි. ෆෝම් එක, ටෙක්නික්ස් අනිවාර්යයි. එහෙම නැත්නම් ඔයාලට 100%ක් මේකෙන් ගන්න බැරි වෙනවා. නමුත් ඔයාලා මේක හරියට පර්ෆෝම් කරොත්, හරියට එක්සයිස් එක පර්ෆෝම් කරොත් ඉන්ක්ලයින් ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස් එක ඉන්ක්ලයින් ඩම්බෙල් ප්‍රෙස් එක ඔයාලගේ අප පෙක්ටොරලිස් මසල් එකට ටාගට් කරන මේකදී ඔයාලට ඔයාලා ෆ්‍රී වෙයිට්ස් පාවිච්චි කරන නිසාම, ඩම්බෙල්ස් පාවිච්චි කරන නිසාම ඔයාලගේ බැලන්ස් එක, ස්ටැබිලිටි එකත් මේකෙන් දියුණු වෙනවා. ඒ වගේම තමයි ඔයාලට අඩු රිස්ක් එකක් තියෙනවා ඔයාලගේ බාබෙල් එකේදී ඔයාලගේ චෙස්ට් එකට උඩින් බාර් එක තියෙන. නමුත් ඔයාලට ලොකු වෙයිට් එකක් එක්ක ඩම්බෙල් බෙන්ච් ඩම්බෙල් ප්‍රෙස් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ලොකු වෙයිට් එකක් වුණාට ඔයාලගේ ඕව චෙස්ට් මේ වෙයිට් එක නැති නිසා බාබෙල් එක වගේ ඔයාලට ඉක්මනින්ම මේක අතාරින්නත් පුළුවන් සේෆ්. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට බිගිනර්ස්ලට ඔයාලා දැකලා ඇති ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස් එක ඩම්බෙල් ප්‍රෙස් එක ඊට පස්සේ ඩම්බෙල් ෂෝල්ඩර් ප්‍රෙස් මේ වගේ ඩම්බෙල්ස් පාවිච්චි කරලා කරන්නේ. ඒකේ බිනිෆිට්ස් විදිහට ඔයාලගේ ස්ටැබිලිටි එක, බැලන්ස් එක, ෆෝම්, ටෙක්නික්ස් මේවත් ඉම්ප්‍රූව් වෙන අතරේම ඔයාලට ලොක් සේෆ්ටි එකකුත් දෙනවා. අර බාබෙල් එක ඔයාලගේ චෙස්ට් එකට උඩින් නැති නිසා සමහර වෙලාවට ලොකු වෙයිට් එක ඔයාලගේ බාබෙල් එක ඔයාලගේ චෙස්ට් එකට වැටලා ලොකු ඉන්ජරිස් වෙන්න පුළුවන්. මේක තමයි අපේ කියන්නේ ලැට් පුල් ඩවුන් මැෂින් එක. ඔයාලට පේනවා ඇති මේකේ යාළුවනේ, දැන් මේකේ මේ
අද බොඩි බිල්ඩර්ස්ලත් ප්‍රොෆෙෂනල් බොඩි බිල්ඩර්ස්ලත් මේකේ ට්‍රේනින් කරනවා අපේ ජිම් එකේ. හැබැයි කවදාවත් මේ ලැග් පුල් ඩවුන් මැෂින් එකේ මෙන්න මේ කේබල් එක මාරු කරන්නවත් කේබල් එක කැඩිලවත් නැහැ. මට හිතුණ දෙයක් තමයි මගේ අත්දැකීමෙන් ලංකාවේ මම යන ගොඩක් ජිම් වල ගොඩක් වෙලාවට මේක කැඩෙනවා. ඒකට විශාලම හේතුවක් විදිහට මම ආසන්නම හේතුවක් විදිහට දකින්නේ මේක හරියට පාවිච්චි නොකිරීම. ලැග් පුල් ඩවුන් එක පාවිච්චි නොකිරීම ටෙක්නික්ස් වැරදියට ෆෝම් එක වැරදියට ව්‍යායාම කිරීම. ඒක නිසාම මේක කැඩෙනවා. ඒ වගේම තමයි තමන්ට කරන්න බැරි දේවල් මේකේ කරන්න පුළුවන් ව්‍යායාම තියෙනවා, කරන්න බැරි ව්‍යායාම තියෙනවා. දැන් මේකේ නම් විශේෂයෙන්ම මේ කට්ටිය කියන්නේ සීට ඩ්‍රෝ එකයි ලැග් පුල් ඩවුන් එක එක්සයිසස් දෙකට තමයි මේක තියෙන්නේ. නමුත් විදිහට ව්‍යායාම කරන්න පුළුවන්. නමුත් ඒක සුදුසු එක්ස්පීරියන්ස් එකක් තියෙන අත්දැකීම් බහුල ට්‍රේනර් කෙනෙක් යටතේ එයාගේ ව්‍යායාම ඔයාලට කරන්න පුළුවන් එයාගේ අධීක්ෂණය යටතේ. එහෙම නැතුව එක එක ටෙක්නික්ස් වර්ග එක එක ව්‍යායාම ට්‍රයි කරන්න ගියොත් මේක කැඩෙනවා, මේකේ කේබල් එක කැඩෙනවා. ඉතින් ඒක නිසා අර අන්ඉක්වලි ඔයාලගේ වෙයිට් එක ඩිස්ට්‍රිබියුට් වුණොත් මේක කැඩෙන්න පුළුවන්. අර සම්බර්තාවයක් නොමැතිව ව්‍යායාම කරන්න ගිහිල්ලා එක එක විදිහ කරන්න ගියොත් මේ වෙයිට් එක ලොකු වෙයිට්ස් දාලා කරනකොට මේ කේබල් එක කැඩෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලටම තමයි එකෙන් පාඩුව වෙන්නේ. ඒක නිසා මේක හරියට පාවිච්චි කරන්න මැෂින් එකක්. ජිම් එකේ තියෙන මැෂින් ඔයාලගේ ඔයාලට ඔයාගේ බොඩි එක හදන්න උදව් වෙන මැෂින්ස්. ඉතින් ඔයාලට නැති වුණොත් ඔයාලටමයි පාඩුව ඔයාලගේ වර්කවුට් එකේ කරන්න බැරි වෙනවා. හරි. මම එහෙනම් ඔන්න ව්‍යායාමේ කරන්න මට මේක මවුන්ට් කරගන්න විදිහක් නැහැ. බලමු ඉස්සරහට මම හොඳ තැනක තියලා ඔයාලට වීඩියෝ එකක් ආනකොට අරගෙන එන්නම්. දැන්ට මම මෙහෙම කියලා වීඩියෝ කරන්න. යාලුවනේ ඔයාලා දකිනවා ඇති මේ ලැග් පුල් ඩවුන් මැෂින් එකත් එක්කම රෝවින් එකක් තියෙනවා. ඉතින් මම මේ රෝවින් එක පාවිච්චි කරන්නේ මොකද මම ටිකක් උස නිසා මට මේක ගැළපෙන්නේ නැහැ. ඔයාලට තේරෙනම ඇති අපිට එන මේ හැම මැෂින් එකම ගොඩක් වෙලාවට USA වලින් එන්නේ. මේ හැම මැෂින් එකම නිෂ්පාදනය කරද්දී සාමාන්‍යයෙන් ඇවරේජ් බොඩි එකකට සාමාන්‍යයෙන් හැමෝටම ගැළපෙන්න වෙනස් කරන්න බැරි වෙනවා සමහර. To my party, we're just getting started. A life is a dream or a nightmare scarring. Hand me a drink cause කාලෙකට පස්සේ ව්‍යායාම කරනකොට ඇත්තටම මාර අමාරු. අර ඔකට කියන්නේ ඔයාලා මේ ගැන ගන්න නැත්නම් එකේන වීඩියෝ එකක් තියෙනවා ඒකත් බලන්න. මම පල්ලෙහාම ඔනේ ලින්ක් එක දාන්න. කට්ටි කමෙන්ට් කරන්න ඔයාලට ඒ වීඩියෝ එක ඕනේ නම්. මේකට කියනවා මයින්ඩ් ටු මසල් කනෙක්ෂන්. නැත්තම් අපි කියනවා න්‍යුරොලොජිකල් ෆ්‍රැක්ෂන්. ඒ කියන්නේ ඔයාලගේ මයින්ඩ් එක සහ මාංශපේශිය අතර තියෙන කනෙක්ෂන් එක. මේකට අපි කියනවා න්‍යුරොලොජිකල් පාත්වේ එකක් තියෙනවා කියලා. නැත්තම් අපි කියනවා දැන් මේ ස්නායු මාර්ග මගින් මේක කනෙක්ට් වෙනවා මොළය සහ ඔයාලගේ මාංශපේශීන් අතර. අලුතෙන් බඩු ටිකක් ගත්ත යාළුවනේ, මම ඉස්සරහට මම ඔයාලට කියන්නම් මම මොනවද ගත්ත බඩු කියලා. ඉතින් දකින්න ඇති අලුත් ටිකක් තියෙනවා. මේක නම් මූවිතයි වලට මට අවශ්‍ය වෙන සිංගාඩ් එක. ඒ වගේම රෙසිස්ටර් බෑන්ඩ් එකක් ගත්තා, ස්ට්‍රිප් ටිකක් ගත්තා. ඉස්සරහට පෙන්නනවා. හරි, ෆෝම් රෝල් එක. හරි, මුලින්ම අපි ෆෝම් රෝල් එක පාවිච්චි කරලා සෙල්ෆ් මයෝෆේෂියා රිලීස් කරගමු. යාළුවනේ වර්කවුට් එක ඉවරයි. දැන් ආපෝ යනවා. මේ ඒරියා එකේ තමයි ඔයාලා දකින්නේ මේ අපේ ඔලින් ඇවිල්ලා සෙල්ලම් කරනවා.
කාලෙකට පස්සේ මේ මාර මේ ෆිට් එකක් දැනෙනවා ව්‍යායාම කරන්න පටන් ගත්ත නිසා. ඒක කරන්න ඕනේ ඔයාලට දැනෙන්න නම්. ඒක නිසා මේ ඔය ලෙඩ වුණා කියලා වැඩි නවත්තන්න යන්න එපා. හෙමින් හෙමින් නැවත පටන් ගන්න. මම ඔයාලට පෙන්නන්නම් මේ මම මාර කැමති view එකක් තියෙනවා මේ අපේ apartment එකේ ඉඳන්. පේනවනේ. මම මාරම කැමති මේ view එකට. රෑට මාරම ලස්සනයි. දවසට අපි මේ පන්සල් යන්න ඉන්නේ. මම හිතාගත්ත හැමදාම ඉදිරියට අපි පන්සල්ටත් යනවා කියලා. පහුගිය කාලේ මේ යන්නත් බැරි වුණා. ඒක නිසා මේ ඉස්සරහට හැම සති අන්තයකදීම ඉරිදා විශේෂයෙන්ම ට්‍රිප් එකක් යන්න නැත්නම් පන්සල් යනවා. ඒක බබාටත් හොඳයි. ඒතරම් අපිටත් හොඳයි. පොඩ්ඩක් අපි එහෙනම් දිගටම ඉන්න කන්ටිනියු කරමු බ්ලොග් එක. අපේ ආසාවටද මන් දන්නේ. මට නම් පොඩි කාලේ තිබ්බේ මේ වගේ දේවල්. පොඩි කාලේ මට මතක තියෙන කාලෙක මට නම් එහෙම තිබ්බේ නෑ. මට බයිසිකල් එකක් හම්බුණා මේ ඕලෙවල් වලින් පස්සේ. මං හිතන්නේ එකක් අයියගේ එක හම්බුනේ අයියට ඒ දෙවල් වලින් හම්බෙච්ච එක හම්බුනේ මේ ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට බයිසිකල් කීයක් තිබ්බද කියලා. කිනි ලස්සනට ඇදගෙන අයියෝ ලීනා හරි ආලෝනේ. ඊට පස්සේ ජිම් එකෙන් ආවා. ඊට පස්සේ දැන් මේ ප්‍රෝටීන් එක බොන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ මම වේ ප්‍රෝටීන් එක පාවිච්චි කරන එක නැමැත්තුවා. මොකද බෙහෙත් ගත්ත නිසා විශේෂයෙන්ම ඇන්ටිබයොටික්ස් එහෙම මම පාවිච්චි කරපු නිසා ඒක නිසාම මේ මම බෙහෙත් ගන්න නිසා වේ ප්‍රෝටීන් එක පාවිච්චි කරන එක නැවැත්තුවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන් අද තමයි කාලෙකට පස්සෙ ඔන්න ප්‍රෝටීන් එක අරගෙන පටන් ගන්න පාවිච්චි කරන්න. ප්‍රෝටීන් එක වේ ප්‍රෝටීන් එක තියෙනවා. ඒ වගේම විටමින් ටැබ්ලට්ස් ටික තියෙනවා. ඉතින් වතුර ගත්තා මිලිලීටර් 250යි එක ස්කූප් එකයි. හරි. මම විටමින් එක ගන්නේ සාමාන්‍යයෙන් කෑමකට පස්සේ තමයි. ඔයාලා විටමින් ස්ටැබල් ටැබ්ලට්ස් පාවිච්චි කරනවා නම් ගන්න ඕනේ. මොකද කෑමකට පස්සේ ඒක ඇබ්සෝබ් කරගන්න විටමින්ස් අවශෝෂණය කරගන්න ඔයාලට ගොඩක් උදව් කරනවා. හයි අලෝඩි. ඉතින් ඔන්න ඉතින් ජිම් එකට ගිහිල්ලා ඇවිල්ලා ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් ටීවී එක පොඩ්ඩක් බලලා දවල්ටක් කෑම කාලා ඉතින් මේක තමයි මගේ වර්ක් ස්ටේෂන් එක මගේ රූම් එකේ. ඉතින් මේකෙදි තමයි ඉතින් මම වීඩියෝ එඩිට් කරන්නේ නම් ඇත්තටම මේ කම්පියුටර් එකෙන් නෙමෙයි. මම වීඩියෝ එඩිට් කරන්නේ ෆෝන් එකෙන්. ඉතින් මෙතන තමයි මම ගොඩක් ලයිව් යන වැඩ TikTok එකේ ලයිව් යනකොට මේ ගන්න. ඒ වගේම තමයි ඉතින් ගෙදරදී සාමාන්‍යයෙන් මේ සරම තමයි අදින්නේ. ඉතින් බොරුවට මේ ෂෝට් එකක් දාගෙන කරන්න ඕනේ නැහැ. ඇත්තටම ඉතින් හැමදාම සරම තමයි මාරම කම්ෆර්ටබල්. ඉතින් සරන් අදින කට්ටිය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා කොහෙ ගියත් කොයි රටක හිටියත් සරම ඇදගෙන නම් ඉන්නේ. ගෙදර ඉන්නකොට සරම ගොඩක් කැමති නම් කම්ෆර්ටබල් නම් පළේ කමෙන්ට් එකක් දාන්න සපෝට් කරන්න මටත් එක්ක. ඉතින් ගෙදර ඉන්නකොට ගොඩක් වෙලාවට සරම තමයි අඳින්නේ. සරම් තුන හතරක්ම තියෙනවා ලංකාවේ ගිනාපු. තාමත් ඒවා හොඳටම තියෙනවා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ලංකාවෙන් ඇවිල්ලා ඉතින්. එතකොට අපි අලුත් සරම් ටිකක් මම අරගෙන ආවා. ඉතින් තාමත් ඒ ටික සරම තමයි අඳින්නේ. ඉතින් වැඩ කරන්නේ මෙතන තමයි. මගේ ඔෆිස් එකේ ගොඩක් කිව්වොත් එහෙම මම සීනියර් ෆුල් ස්ටැක් කන්සල්ට කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ දැන් ඉන්න කම්පැනියේ. ඉතින් මම ගොඩක් වෙලාවට මෙතන තමයි මගේ වැඩ කරන තැන. ඔෆිස් එකට යන්නේ නැහැ ගොඩක් වෙලාවට. මෙතන තමයි වැඩ වෙන්නේ.
ඒක නිසා මිතින් තමයි මේ කම්පියුටර් චෙයා එකයි මේ මේ ගේමින් චෙයා එකක් මම ගත්තා. අගෙන් තමයි ගත්තේ. ඉතින් මේක මාර කම්ෆර්ටබල්. මොකද මම පැය 8කට වඩා වැඩි කාලයක් දැන් මේක ඉන්න නිසා. ෆ්ලෙක්සිබිලිටි එක ගොඩක් තියෙනවා වැඩ කරන කම්පැනි එකේ. ඒක නිසාම මේ මට එහෙම වෙලාවක් නැහැ. නමුත් මම ඔන් ටයිම් දෙන වැඩේ ඩිලිවර් කරන නිසාම ඒ විශ්වාසය නිසාම මේ ෆ්ලෙක්සිබල් වර්කින් අවර්ස් හැදිලා තියෙනවා. එහෙම නැත්නම් මම කියන්නේ මේ හැමෝටම මැලේෂියාව වෙන කට්ටියට ෆ්ලෙක්සිබල් වර්කින් අවර්ස් තියෙනවා කියලා. මම කලින් වැඩ කරපු කම්පැනිය ඒකේ හිටපු සුපර්වයිසර්ස්ලත් එක්ක බලනකොට මේ දැන් ඉන්න කම්පැනිය 100%ක් හොඳයි. ඉතින් ඒක නිසා ඒක වෙනස් වෙනවා කම්පැනිය මත, සුපර්වයිසර්ස්ලා මත, වර්කින් කල්චර් එක මත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඔයාලගේ වැඩ කරන ඔයාලගේ පර්ෆෝමන්ස් මතත් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ වැඩ කරන තැන. ඉතින් මම මේ ඩේ බ්ලොග් එකේ දැන් මේ ජිම් එක පෙන්නුවා, ඊට පස්සේ මගේ වර්ක් ස්ටේෂන් එක පෙන්නුවා. මම තව මොනිටර් එකක් ගන්නත් හිතාගෙන ඉන්නවා. මොකද ගෙදර ඉඳන් වැඩ කරන නිසා මේ තව මොනිටර් එකක් තියෙන එක මාර හොඳයි. හයින් පස්සේ ගොඩක් ෆ්‍රී. බබා එමු නිදාගත්තට පස්සේ වැඩ කරන්න පුළුවන් රෑ. ඒක පහුගිය සති කීපේ නම් ලෙඩ වෙලා හිටපු නිසා ජිම් ගියෙත් නැහැ, මොනවත් කරේ නැහැ. නමුත් වැඩ කරා. රෑ 2-3 වෙනකම් වැඩ කරා. මොකද දවල් වරුව මම පොඩ්ඩක් නිදාගත්ත රෙස්ට් කරා. ඔය ෆ්ලෙක්සිබිලිටි එක මාර හොඳයි. හරිද? එහෙම කියලා මං කියන්නේ මේ මෙහි තියෙන හැම කම්පැනි එකම මොකද තියනවා කියලා. මං හිතන්නේ බහුතරයක් කම්පැනිස් වල වර්ක් ලයිෆ් බැලන්ස් එක 0. හරිද? 0. ඒ වගේම තමයි මේ සුපර්වයිසර්ස්ලත් අන්තිමයි සමහර වෙලාවට වැඩ කරන්න එන සුපර්වයිසර් මට ඉතින් තීරණය වෙනවා කොච්චර හොඳ කම්පැනි එකකට ගියත් සුපර්වයිසර් අවුල් නම් ඒ මනුස්සයාට තේරුම් ගන්න බැරි නම් ෆැමිලි එකක තියෙන වටිනාකම සහ අපිට අවශ්‍ය කරන නිදහස අපිත් එම්ප්ලොයර්ස්ලා කියලා හිතන්නේ නැති තාක් කල් අපිට ඒ වගේ ෆ්‍රීඩම් එකක් අපේ ලීඩර්ස්ලාගෙන් එක්ස්පෙක්ට් කරන්න බෑ. ඉතින් මේක තමයි මගේ වර්ක් සෙටප් එක. එහෙනම් ඉතින් මට පොඩි වැඩ වගේක් තියෙනවා. මම වැඩ කරන්නේ කියලා අහන්න අහයි ගොඩක් කට්ටිය. ඉතින් වැඩ කරන්නේ මට සදුදට. මොකද සදුදා දවස කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් කට්ටියට ඉෂුස් එන දවසක්, ගොඩක් කට්ටිය කම්ප්ලේන්ට් එන දවසක් සිස්ටම්ස් ගැන. එතකොට ඉතින් ඒවා පොඩ්ඩක් ස්මූත් කරගන්න පුළුවන් මේ මට තියෙන කරන්ට් ටාස්ක් එකේ පොඩ්ඩක් වැඩක් කරලා තිබ්බොත්. ඒක නිසා ඒක පොඩ්ඩක් බලනවා. මම ලොකු පැය ගාණක් පැය කරන්නේ, පැයක් විතර ඒක දිහාත් බලාගෙන ඉඳලා ඒකෙත් පොඩි මොනා හරි තියෙනවා නම් ඒ ටිකක් වැඩේ කරලා පොඩ්ඩක් මේ රිලීස් කරගන්නවා සදුදා වැඩ ටික. මේ මොකද පැක් වෙලා තියෙන්නේ, මොකද මේ දවස්වල මමත් එක්ක වැඩ කරපු තව එම්ප්ලොයි කෙනෙක්, මගේ සීනියර් කෙනෙක් අයින් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එයාගේ පොසිෂන් එකට අදාළව තිබ්බ ටාස්ක් ඔක්කොම අපි ඉන්න මගේ ටීම් එකේ ඉන්න දෙන්නෙක් ඉන්නවා. මායිස තව ගර්ල් කෙනෙකුයි, ඒ ගර්ල් මෙහෙ කෙනෙක්, මේ අපි දෙන්න අතර බෙදිලා තියෙනවා. ඉතින් එතකොට වර්ක් ලෝඩ් එක වැඩි. ඉතින් ඒක නිසා ඒ දේවල් ඔක්කොම රිලීස් කරගන්න තමයි මම පොඩි සපෝට් එකක් ගන්න මේ සතියන්තේ ඊරිද දවසේ පොඩි පැයක් කර වැඩ කරන්න. එහෙනම් ඉතින් මම වැඩ කරන්න යනවා. One hour later. Hi Arun. Only thing විලාව අවස 6:15. 7 තමයි පූජාව. ඉතින් මම ඔයාලට කිව්වනේ අද අපි පන්සල් යනවා කියලා. මම ඉරිදම පන්සල් යන්න පටන් ගන්න කියලා හිතුවා. ඉතින් අද පළවෙනි දවස අපි ගිය සතියේ ගියා. මේ සතියේ දැන් දිගටම ඉරිදට ට්‍රිප් එකක් වගේ එළියට ගියේ නැත්තම්, කොළලම්පුව වලින් එළියට ගියේ නැත්තම් ඉදර ඉන්නවනම් අනිවාර්යයෙන්ම පන්සල්ට යන්න තීරණය කරා. ඉතින් ඒක නිසාම ඔන්න දැන් අපි යන්නයි හදන්නේ. ඉතින් ගතන සුදු වේදේ ඉන්නේ ඉතින් කොල්ලා. ඉතින් අපේ බබයි වයිෆ් විලාස් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති පන්සල ගොඩක් ළඟින් තියෙනවා. කියන්නේ ඇත්තටම වාහනයකවත් වෙන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකකවත් අපි යන්න ඕනේ නැහැ. අපේ ගෙදර ඉස්සරහ තමයි, අපේ අපාර්ට්මන්ට් එක ඉස්සරහ තමයි ওই පන්සල තියෙන්නේ. මේ පන්සල කියන්න පුළුවන් මැලේෂියාවේ තියෙන දෙවන විශාලතම ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානය. ඉතින් මේකේ වැඩවසන ස්වාමින් වහන්සේලා ඔක්කොම ලංකාව ස්වාමින් වහන්සේලා, ඒකේ වැඩ කරන කට්ටියත් ලංකාවේ කට්ටිය. ඉතින් මේ පන්සලට ඇතුල් වුණා කියන්නේම ලංකාවට ගියා හා සමානයි. ඔයාලට සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඔයාලට ගොඩක් දේවල් ලංකාව වගේ මෙහි කතා කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රධානතම තියෙන සතුට. ඉතින් දැන් බබත් ලෑස්ති වෙලා ඉන්නේ, වයිෆුත් ලෑස්ති වෙලා. ඉතින් අපි යන් එනවා. ආයි ආයි ලස්සනයි.
ඔන්න ඉතින් ඔලිනා ගමනක් යන්න හදුවාම එයාගේ බයිසිකලේ අරගෙන ලෑස්ති වෙනවා යන්න. මේ පන්සල තියෙන්නේ අප පාර්ට්මන්ට් එකට හරියටම ඉස්සරහින්. ඉතින් කොච්චර ලේසිදනේ. මම අර කලින් කිව්වා වගේ පන්සල ඇතුළට ගියා කියන්නේ ඉතින් ලංකාවට ගියා වගේ. අපි දැන් යනවා මේ මල් ගන්න. මෙහි හිම මල් කඩ නැහැ. නමුත් මේ එහා පැත්තේ තියෙනවා කෝවිලක්. මේ කෝවිල සඳහා මල් කඩ දාලා තියෙනවා. ඉතින් මේ ඒ මල් කඩවල තියෙනවා නිකන් අර කපුරු මල් නේ. කපුරු මල් නේ මේ. කපුරු මල්. මේ කපුරු මල් මේ විවිධ පාට වලින් වර්ණ ගන්නවලා තියෙනවා. ඉතින් අපි ඕකෙන් ඔය සුදු පාට මල් තමයි ගන්නෙ. ඒක පාට කරලා නැති. ඩයි කරලා නැති ඒක. අනිත් ඒවා ඩයි කරලා තියෙන්නේ මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පෙන්නන්න මෙතන තමයි කඩේ තියෙන්නේ. යාළුවනේ අපි දැන් යන ගමන් ඉන්නේ පූජා වෙනකන් නම් අපි හිටියේ නෑ. දැන් වෙලාව 7:05. මොන බලන්න 7:05 වෙනකොටත් තාම එළිය. මේ තාම නිකන් දවල් 1ට 2ට වගේ මැලේසියාවට. නේ නේ ඉතින් දැන් අපි යනවා රැට මොනා හරි අරගෙන. සාමාන්‍යයෙන් සෙන්සුවාද ඉරිද දවස් වලට රැට මොකක් හරි කඩේකින් පොඩි දෙයක් අරගෙන තමයි යන්නේ. ඉතින් අපි යනවා අපේ අපාර්ට්මන්ට් එකට. එහා පැත්තේ තියෙනවා කඩ ටිකක්. ඒකෙන් කෑම කඩ දෙක තුනකුත් තියෙනවා. ඉතින් ඒ කඩවලින් මොකකින් හරි කෑම අරගෙන
රයිස් හරි නැත්තං රයිස් කියන්නේ මොනා හරි බත් මොනා හරි නැත්තං රොටි වගේ දෙයක් හරි තමයි අරගෙන යන්නේ පොඩි දෙයක්. ඉතින් දැන් අපි යනවා. හරි අලෝනේ, දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ සෙන්තුල් වල තියෙන බනානා ලීෆ් කියලා මේ ඉන්දියන් ටයිප් රෙස්ටුරන්ට් එක. ඉතින් ඒක තමයි අපි තුන්දෙනා ඇවිල්ලා තියෙන්නේ. අපි තුන්දෙනා මේකෙන් ගොඩක් වෙලාවට මේ කෑම කනවා. ඔලක් පේනවා ඇති. මේ ගොඩක් වෙලාවට මේ ඉන්දියන් ටයිප් එක රෙස්ටුරන්ට් එක. මේවා තමයි සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට මේ මැලේ රෙස්ටුරන්ට් එකක් වැඩි සෙට් වෙන්නේ. ඒක තියෙන කෑම ආඩිය අපිට ගන්න. අමාරුයි ඒක නිසා අපි එනවා ඉන්දියන් ටයිප් එක රෙස්ටුරන්ට් එකට. ලංකාවේ රෙස්ටුරන්ට් තියෙනවා ඒ වුණාට අහල පාල තියෙන්නේ මේ වගේ මේ ඉන්දියන් රෙස්ටුරන්ට් තමයි. ඉතින් අපි එනවා මේකෙන් අද අපි ඕඩර් කරේ පරාට. හෙල්දි නන්නේ. හරි අලු. මේ තියෙන්නේ මේ පොට් 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 පොට්. මේ තියෙන්නේ අලුනේ. එලකිරි. හරිද? සීනි එකතු කරපු නැති එලකිරි. රෙස්ටුරන්ට් එක එම්ටි වෙලා අපි විතරයි ඉන්නේ. ඒකට හේතුව තමයි ඉරිදා. සාමාන්‍ය ඉරිදා හවස් වරුවේදී මිනිස්සු ගොඩක් වෙලාවට ගෙදර ඇතුළට වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. මොකද සතුදා එකක් උදේම මේ ජොබ් වලට යන්න ඕනේ. සතුදා ඉඳන් සිකුරාදා වෙනකම් ඊට පස්සේ පට්ට බිජි. මැෂින් වගේ තමයි මිනිස්සු වැඩ කරන්නේ. එහෙම කරලා තමයි ඉතින් මේ රට හදලා තියෙන්නේ. ඉතින් ඉරිදාට මේ කඩ ෂොප් එකත් ටිකක් කලින් වහනවා. සෙනගත් පෙච්චර අඩුයි. ගොඩක් වෙලාවට ඔන්ලයින් ඕඩර් එනවා. ඔන්ලයින් ඕඩර් එනවා දැනුත් අපි ඉන්නකොට ඔන්ලයින් ඕඩර්ස් ගොඩක් ආ. මෙහි ගොඩක් ප්‍රසිද්ධ එකක් තමයි ෆුඩ් පැන්ඩා කියන ඇප් එකයි ග්‍රැබ් ෆුඩ් කියන ඇප් එකයි. මේ දෙකෙන් තමයි ගොඩක් ඕඩර් කරන්නේ. හරි යාළුවනේ, ඔන්න ඉතින් අපේ රාත්‍රී ආහාරය ඉවරයි. ඔයාලට පේන නැති මේ ගොඩක් වාහන එහෙම නෑ. ගොඩක් වෙලාවට සෙන්සුරාද වගේ බලනකොට මේ ඔක්කොම මේ පාක් ෆුල්. දැන් ඒ වුණාට ඉරිදා පිච්චර් නෑ සෙනගක්. ඉතින් අපි යනවා මේ පළතුරු ටිකක් ගන්න කියලා බබාට. මොකද ඉස්කෝලේට ස්නැක් එක විදිහට ගොඩක් වෙලාවට බබාට අපි පළතුරු තමයි යවන්නේ. ඒ වගේම තමයි මේ අපි යනවා මේ ලොරියක් තියෙනවා. ඒ ලොරියේ ටිකක් ගණන් අඩුයි. සුපර් මාකට් වලින් ගන්නවට වඩා මේ ලොරියෙන් ගණිද්දි පළතුරු ගණන් අඩුයි. හැබැයි මේකේ මේ ලොරියෙත් ඉන්නවා මේ ඒකේ සමහර වෙලාවට ඉන්නවා පිරිමි කෙනෙක්. ওই පිරිමි කෙනා හිටියොත් එහෙම ඒ ලොරියේ මේ පිරිමි කෙනා හිටියොත් මිනිහා ඩබල් කරලා තමයි කියන්නේ කොරීන් ප්‍රයිස් එක. කොරීනර්ස්ලාට දෙන ප්‍රයිස් එක ලංකාවේ තියෙන ඒ වගේ එකක්. හැබැයි මේකේ ලේඩි කෙනා හිටියොත් එයා මා ආදරේ, අපේ බබාටත් ආදරේ. එයා මේ ලෝකල් ප්‍රයිස් එක කියනවා. ඒක නිසා ආද නම් ඉන්නේ මේ මොකද කරන්නේ හන්සි? ඕනේ ඕනේ නැහැ. මොකද මේ මිනිස්සයා මේ ෆොරින් ප්‍රයිස් එක තමයි කියන්නේ. මේ ලෝකල් ප්‍රයිස් එක කියන්නේ නැහැ. ඒක නිසා අපි යන්නේ නැහැ. මොකද මේ සමහර වෙලාවට ගිනි ගානක් කියනවා. ඔයාලට පේනවා ඇති මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ওই කඩේ තියෙන. ওই කඩේ මේ අර ගෑනු ළමයි දෙන්නා මෙයාගේ මම හිතන් දුවලා දෙන්නා. ඒ කට්ටිය හොර බොරු කරන්න හදන්නේ නැහැ. ඒ කට්ටිය ඉතින් ඇත්ත ප්‍රයිස් එක කිව්වට එයා ඉන්නකොටම එයාගේ තාත්තා ඇවිල්ලා දෙගුණයක් ප්‍රයිස් එකක් තමයි කියන්නේ. ඉතින් මන් දන්නේ නැහැ ඉතින් මේ එහෙම කරන්න හොඳ නැහැ නේ. එහෙම ලංකාවේ කට්ටියටත් කියන්නේ ඔයාලත් එහෙම කරනවා නම් කරන්න එපා. මොකද ඒ අත්දැකීමම අපිට මෙහෙට ඇවිල්ලා හම්බෙනවා. එතකොට අපිට දැන් හැගීම ගොඩක් අවුල් නේ, අවුල්. ඉතින් යාළුවනේ දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. මේ දැන් ඉතින් බ්ලොග් එකක් ඉවර වෙන්න තමයි හදන්නේ. අපි බ්ලොග් එක ඉවර කරන්න තමයි හදන්නේ. ඔන්න මම පෙන්නවා අපි ඉරිදා දවස කොහොමද ගත වෙන්නේ කියලා. හැබැයි ඉතින් විශ්වාස කරන්න එපා, මේ හැම ඉරිදා දවසම මේ විදිහට ගත වෙනවා කියලා. ඒ වගේම අපි ට්‍රැවල් කරන වෙලාවල් තියෙනවා, ට්‍රිප් යන වෙලාවල් තියෙනවා. ඒ වගේම ලන්ච් එකට වෙන යාළුවොත් එක්ක එළියට යන වෙලාවල් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් බොහෝ විට අපේ ඉරිදා දවස ගත වෙන්නේ මෙන්න මේ විදිහට තමයි.
ඒක නිසා මේ හැමදාම මේ විදිහට මේ එළියෙන් කෑම කන එකවත් ව්‍යායාම කරන එක උදේ කරන එකවත් ඊට පස්සේ පන්සල් යන එක නම් දිගටම කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ දේවල් වෙයි. ඉතින් මෙහෙම තමයි අපේ ඉරිදවස. එහෙනම් යාළුවනේ එතකම් මම සමු ගන්නවා. අපි දැන් අපේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ජය වේවා. මෙච්චර වෙලා එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. ජය. See you.